නීල බබලු කතාවත් එක්ක රැඳිලින්නව ඔන්න මගේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්න ඉදිරියට කුරුළු අභිබන් නැවතත් එකතු වෙන විදියක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි මේ වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් මේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වෙලාවේ ඔයා දන්නවා කුරුළු කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයක් තමයි අභිමන් කිව්වේ. ඉතින් අභිමන්ගේ ජීවිතේ ගොඩක් වෙලාවට ඔයා දන්නවා කුරුළු ජීවිතෙන් සමුවර්ගෙන කියලා දැනගත්තට පස්සේ වුණත් කුරුළුට ආදරය කරපු කෙනෙක් තමයි අභිමන් කියන්නේ. හැබැයි අභිමන්ගේ මේ වෙනස් වීම කුරුළුට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කුරුළුත් පහුගිය කාලේ ගොඩක් වැරදි දේවල් සිද්ධ කරානේ. ඒ නිසා තමයි අභිමන් මේ වගේ තීරණයක් ගන්න මූලිකම හේතුව බවට පත් වෙන්නේ නැත්තේ. ඉතින් ඒ කොහොම වුණත් දැන් ඔයා දන්නවා ඒ තමයි නැවත වතාවක් අභිමන්ට තවත් කෙල්ලෙක් මුණ ගැහිලා ඉන්නවනේ. ඉතින් මේ කෙනාට ආදරේ හිතලා හින්දාද අභිමන් මේ විදියට හැසිරෙන්නේ. ඉතින් ඒකත් හැමෝටම රහසක් විදියටයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් ඒ වුණාට දැන් අභිමන් නැති පාළුව දරා ගන්න බැරුව කුරුළු කොච්චර ඇඬුවද කියලා අපි දැක්කා. ඉතින් ඒ වගේම අම්මා ළඟින් ඉඳගෙන කුරුළුගේ හිත හදන්නත් උත්සාහ කරා. හැබැයි කුරුළුට අභිමන් නැති ජීවිතයක් ගැන හිතා ගන්නවත් බෑ. ඉතින් කුරුළු නිරන්තරයෙන්ම හිතෙන්න පටන් අරගෙන තියෙන අභිමන්ට ආදරය කරන තවත් කෙනෙක් මුණ ගැහිලාද ඒ නිසාද තමන්ට මේ විදියට බූට් එක తిව්වේ කියලා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා කුරුළුට වැරදි විදියට හිතෙන්නේ කාලෙකට කලිනුත් අභිමන් පූජට ආදරය කර කර හිටියානේ. හැබැයි ඉතින් හදිසියේම කුරුළුට ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ සිද්ධිත් ෂුවරකටම කුරුළුට මතක් වෙන්න පුළුවන්. ඉතින් අන්නේ දේවල් මතක් වෙනකොට කුරුළුට ඉවස දරා ගන්න පුළුවන් කමක් නැහැ. මගේ අතනොත් වැරද්දක් වුණා නේද කියලා පූජට අවංකවම හිතෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අනිවාර්යයෙන්ම කුරුළු අභිමන් නැති ජීවිතයක් තමන්ට වැඩක් නැහැ කියලා දැනিলা ඊට පස්සේ සුභද්‍ර වගේම තමන්ගේ නැන්ද නැති අවස්ථාවක අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතය අහිමි කරගන්න ඕනේ කියලා හිතලා අවංකවම පාරේ ඉදගෙන යනකොට ඇක්සිඩන්ට් එකක් වෙන්නත් පුළුවන් කුරුළුට ඉදිරියේදී. ඉතින් ඒ කියන්නේ කුරුළුගේ ජීවිතයට හානියක් නැතත් අවංකවම කියනවා නම් තමන් වෙනුවෙන් කුරුළු මේ වගේ දේවල් කරගත්ත කියලා දැනගත්තට පස්සේ ඉවස දරා ගන්න බැරුව අවංකවම කියනවා නම් අභිමන් නැවත වතාවක් කුරුළුට ළඟ වෙන ලොකු ඉඩකඩක් තියෙනවා කියලයි ඔන්න මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. මොකද අභිමන් කුරුළුට ගොඩක් ආදරේ වෙන හින්දා.